අද අපේ හාමුදුරනේ බලන්න ඡන්ද පත්‍රිකාව දිගයි පැදුරක් වගේ 40ක් දුරද ඉන්නවා දැන් දෙන්නේ දුකොත මෙරලා 38ක් තමයි දුරලා තියෙන්නේ ජනාධිපති අපේක්ෂක. අද 38 දෙනෙක් මේ රට ඉල්ලනවා මම කරන්නම් කියලා. හැබැයි අපේ හාමුදුරනේ මහින්ද රාජපක්ෂ මැතිතුමා අස්වැද්ද දවසට පහවදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හිතා ගන්න පුළුවන් හැම කෙනාටම කතා කරුවා. විය මස් කොට මස් දඩ මස් රස මොහේ නායට සම්දඩයන් සොයා මීට් අද වේදිකා ගහලා සල්ලි වියදම් කරලා කටවුට් ගහලා කොඩි දාලා පක්ෂ කාර්යාල ඇරලා මේ රට ඉල්ල ණය පාලනය කරන්න එදා නිකන් දෙනකොට බන්දේසික තියලා දෙනකොට ගත්තේ නැහැ. ඇයි ගත්තේ නැත්තේ? මොකද නොගන්න හේතුව? සරිත් ප්‍රේමදාස මැතිතුමා හර්ෂ සිල්වලත් එක්ක මහා බැංකු අධිපතිතුමා මහා භාණ්ඩාගාරේ ලේකම්තුමාත් එක්ක දවස් දෙකක් පැය 6 ගාන පැය 12ක් සාකච්ඡා කළා. අද ගිහිල්ලා බලන්න හර්ෂ සිල්වගේ Facebook එක එදා දිනේට ගියා නම් අදත් අපේ හාමුදුරනේ ඒක දාලා තියෙනවා. අපි විශාල වශයෙන් සාකච්ඡා කෙරුවා. මේ රටේ තියෙන බරපතල මූල්‍ය අර්බුදයක් මේක කිසි කෙනෙකුට විසඳන්න බෑ. ඒ නිසා අපේ නායකතුමා මේ රට බාරගන්නේ නැහැ කියලා ප්‍රකාශයක් දැම්මා Facebook. ඒක අදත් තියෙනවා කියලා බැලුවොත් තියෙනවා. ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා පිළිගත්තුමයි කන්නය පිළිගත්ත මේක විසඳන්න බෑයි කියලා. අන්බ කුමාර දිසානායකලා සාකච්ඡාවට ආවේ නැහැ. පොන්සේකා මැතිතුමා විතරක් සාකච්ඡාවට එතුමා එතුමා යන්න ගියා. අවසානදී කතා කරපු කෙනා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. දිගින් දිගටම කිව්වා එතන මං හිටපු කෙනේ. මමයි රමේෂ් පතිරණ මැතිතුමායි විතරයි ඒ වෙලාවේ හිටියේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිතුමාට අස් වෙන්න කියනවා කියලා කවුදෝ ලනුවක් දීලා තිබුණා. බස් සංගමේ සභාපති මංගලයට ප්‍රවාහන ඇමතිවරයා ගැමුණු විජේරත්නහරා තමයි අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමා සම්බන්ධ කරන හවස 6 අම්මාට ගෙනාවේ. 6 අම්මාට ආපු මිනිහා 7 වෙනකොට අභියෝගේ බාර අරගෙන සාකච්ඡාව ඉවර කරලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් එක්ක එළියට ඇවිල්ලා කිව්වේ මේ රට මම බාර අරගෙන නැවත ගොඩ දානවා කිසි දෙයකට ඔබතුමාලා බය වෙන්න එපායි කියලා. අපි ඉස්සර වේදිකාවේ නැගපු ගමන්ම කිව්වේ නේද අපේ ලොහන් නැමතුමා මං හිතන්නේ දැන් ඒකට අපි පවුල් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. කොන්ද පණ නැති නායකයෙක් කියලා. ඒක නිසා තමයි දැන් ඒක කිව්වට තමයි දැන් මේ එතුමාට ඡන්දෙ දෙන්න කියලා අපිට පවුල් ගෙවන්න වෙලා තියෙනවා. අපි හැමතැනම ගිහිල්ලා කිව්වේ කොන්ද පණ නැති නායකයෙක්. හැබැයි රටේ තියෙන කොන්ද පණ තියෙනවා කියලා කියන සියලුම නායකයෝ ඇඳන් යට හැංගෙද්දී මේ රටේ වගකීම බාර ගන්න කොන්ද පණ තිබුණේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විතරයි කියන එක අපි ප්‍රසිද්ධියේ මේ වෙලාවේ කියන්නට අවශ්‍යයි. ඒ නිසා තමයි මිත්‍රවරුනි එතුමා මේක බාරගත්ත විතරක් නෙමෙයි අවුරුදු දෙකක් යනකොට එතුමා මේ තත්ත්වයේ අද තියෙන තත්ත්වයට ආපස්සට හැරෙව්වා. මේ රටේ මහා භාණ්ඩාගාරයේ ඉතුරුලා තිබෙන්නේ ඩොලර් මිලියන 20යි. ඒ කියන්නේ එක මිනිහෙකුට එක ඩොලරයක්වත් නැහැ මිලියන 21ක් 22ක් ඉන්නවා. එක මිනිහෙකුට එක ඩොලරයක්වත් නැහැ භාණ්ඩාගාරේ. සරිත් ප්‍රේමදාස මැතිතුමාගේ විශේෂඥ කණ්ඩායම මේක බාර ගන්න බෑ කියලා අනුරු කුමාර දිසානායකලා දුවල හැංගිලා එහෙම තියෙදි මේක බාරගත්ත මිනිස්සයා හිඟමනේ ගියයි කිව්වොත් මම නිවැරදි. මම මගේ කැබිනට් ඇමතිතුමා රාජ්‍ය ඇමතිවරයා මම ආයුධන ප්‍රවර්ධන කැබිනට් ඇමතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ශ්‍රේහාන් සීමක මැතිසිංහ මැතිතුමාගේ ප්‍රමිතගේ කනකගේ අපි සියඹලා පිටියේගේ අපේ කැබිනට් ඇමතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඒ නිසා අපි එතුමත් එක්ක දිනපතා අපි වැඩ කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වේවා පැරිස් ක්ලබ් එක වේවා වෙන කියන ඕනෑ ලෝක බැංකුව වේවා ඉන්දියාව ඇමරිකාව ජපානය එංගලන්තේ සියලුම නායකයින්ට පළවෙනි වටේ පෞද්ගලිකවම කතා කරුවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාමයි. ඒ අය මුණ ගැසීම සඳහා වෙලාව වෙන් කරගත්තේ එතුමාමයි වෙන කවුරුත් නෙමෙයි. පළවෙනි සාකච්ඡාවට ගියේ එතුමාමයි. එතුමා කණ්ඩායම අරගෙන ගියා. හැබැයි අපේ හැමෝම එහෙම අරගෙන ගිහිල්ලා එතුමා මේක ආරම්භ කරලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදේ ගිවිසුම ගත වෙලා අද ණය ප්‍රතිවිවෝගත කරන කෙරුවා. කවුද ඊගාවට ඡන්දෙ ඉන්න මිනිහෙක් බදු වැඩි කරන්නේ? ඒකයි අපි එතුමාට උදව් කරන්නේ. එතුමා අමාරු තීන්දුව ටික ගත්තා, ජනප්‍රිය නොවන තීන්දුව ටික ගත්තා. අකමැත්තෙන් හෝ වැට් එක වැඩි කරන්න සිද්ධ වුණා. අකමැත්තෙන් හෝ විදුලි බිල වැඩි කරන්න සිද්ධ වුණා. බදු 130 දක්වා වැඩි කරන්න වුණා. කෝපරේට් ටැක්ස් එක අකමැත්තෙන් වුණත් හැබැයි ඒ වැඩි කරපු එකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අපේ හාමුදුරනේ දැන් අපි මේ ගමන යන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ නිසා අඩු කරන්න පුළුවන් කාලෙකුත් එයි. හැබැයි ওই සජිත් ප්‍රේමදාස මහත්තයා කියන විදිහට අඩු කරන්න නම් ඇලඩීන්ගේ පුදුම පහන එතුමාට හම්බෙන්න ඕනේ. එතුමා අර හුඟක් තැන්වල එක එකව හාරලා තියෙනවා. ඒ හාරපු එකක ඇලඩීන්ගේ පහනක් තිබුණාද කියලා අපි දන්නේ නැහැ. සමහරක් විට එහෙම පහනක් තියෙන්න පුළුවන්. ඒ නිසා ඒ පහන හම්බෙලා නම් එතුමා ගෙනල්ලා ඒක මැදලා භූතය ඇලියට අරගෙන ඔය කියපු ඒවා අරගෙන දෙයි. එහෙම එකක් නොහිටින්න වෙන විදිහක් නැහැ. ඔය කියන ඒවා කරන්න එහෙමනම් ඔය හාරපු එකක් ඇතුලේ අපේ හැමෝම පුදුම පහනක් තිබිලා තියෙනවා. හැබැයි
කල්පනා කරලා බලන්න ඕනේ අපි. අපි අද සිට 21 වෙනිදා දක්වා කයිවාරු ගන්න පුළුවන්. ඔය හැම පක්ෂෙම ඉල්ලලා තියෙන අපේක්ෂකයෝට මම මෙහෙම කරනවායි මෙහෙම කරනවායි කියලා කියන්න පුළුවන්. හැබැයි 22 වෙනිදා උදේට මේ රට දුවන්න පුළුවන් ඔය ඡන්ද පත්‍රිකාවේ ඉන්න කාටද කියලා අපි කල්පනා කරලා බලන්න ඕනේ. අපි කිව්වා අපේ පක්ෂෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න අවශ්‍ය නැහැ. අපි මේ වතාවේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට සහාය දෙමු. මොකද අවුරුදු දෙකකින් එතුමා මේ ආර්ථිකයේ යම් මට්ටමකට උසවලා තැබුවා. අද පෙට්‍රල් ගෑස් නැතුව තිබ්බ රටේ අද අපේ හැමෝටම නැවත උපාධිධාරී ගුරුවරුන්ට දැන් රස්සාව දෙන්න පටන් ගන්න තියෙනවා. ග්‍රාම නිලධාරීන්ගේ පුරප්පාඩු ටික පිරෙනවා. අස්වැසුම නමින් වැඩි කරපු දීමනාව ලැබෙනවා. අද නැවත ආබාධිතයෝගේ දීමනාව ලැබෙනවා. අනවසර ඉඩම් වල ඉන්න අයගේ ඔප්පු ටික දැන් සකස් කරමින් පැවතිනවා. භාරත් කිව්වා වගේ වතු වල අයගේ පඩිය දීර්ඝකාලීන කරපු සටන දැන් ඒක ලැබෙමින් පවතිනවා. මේකට අවතීර්ණ වුණා විතරයි අපිට පේනවා තව අවුරුදු 3ක් 4ක් 5ක් ඕනෙත් නැහැ අපේ ආන්දර තව අවුරුදු 3ක් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ පරිපාලනය අරගෙන ගියොත් මේ රට විශේෂ තැනකට එන්න පුළුවන් කියලා අපිට පේනවා. අද බලන්න නුවර සංචාරකයෝ පිරිලා ක්වීන්ස් හෝටලේ මම අන්තිම දවසේ පෙරහැර බැලුවේ අපේ ඇමතුමා ක්වීන්ස් හෝටලේ හිටපු සුද්දොන්ගෙන් භාගයක් ක්වීන්ස් හෝටලේ ඉස්සරහෙන් පෙරහැර යනවා. පෙරහැර බැලුවේ ටීවී එකේ. මොකද ඔළුව දාලවත් පෙරහැර බලන්න ඉඩක් නැහැ. ඒ තරමට සංචාරකයෝ පිරිලා අද සීගිරියට යන්න හබරට යන්න කොහෙද අරගල කාලේ සුද්දෝ හිටියේ? ස්විමින් පූල් එකේ සබංගාලා ඉන්න රස්තියාදුකාරෝ ඉන්න රටකට සුද්දෝයිද? ජනාධිපති මන්දිරේ රිලව් අල්ලගෙන ඉන්නකොට ඒ රටකට සුද්දෝයිද? පාර්ලිමේන්තුවේ ඉන්නේ උන් ටිකක් හෙල්මට් දාගෙන පෙට්‍රල් කෑන රංගින් තමන්ම ඉන්න පාර්ලිමේන්තුව ගිනි තියන්න හදකට රටකට ආයුධකේ සුද්ධු වෙන්නේ කොයි ලෝකේද? හැබැයි ඒ පාර්ලිමේන්තුවට ගිනි තියන්න පෙට්‍රල් අරංගිය නායකයෝ හෙල්මට් දාගෙන ගෝලියොන්ගේ තමන්ගේ ඩබල් කැප් වලින් පාර්ලිමේන්තුවට ගිනි තියන්න පෙට්‍රල් අරන් ආපු නායකයෝ ප්‍රජාතන්ත්‍රවාදී පුලුස්සන්න උත්සාහ කරපු නායකයෝ අද කියනවා අපිට රට දීපන් අපි ලස්සනට කරලා පෙන්නපන් නියමෙට තියේ රට දුන්නොත් එහෙම. ප්‍රේමදාස උන් නැට දුන්නේ එක අමාත්‍යංශෙයි රස්සාවර දාපු උන් ටිකක් දැන් එළිය උන්ගේ රස්සාවක් නැහැ. අමාත්‍යංශ හිස් සංස්කෘතික අරමුදල හිස් තවමත් අලව ගන්න බැරි පෝස්ටර් ප්‍රමාණයක් ඒ චන්දර ගාපුව තාම නිවාස අධිකාරියේ තියෙනවා. උසාපීල් මැතිතුමා ඉන්නවා අපේ වේදිකාවේ. එතුමා ඒ කාලේ ඒ කණ්ඩායමත් එක්ක කටයුතු කරුවා. අමාත්‍යංශයක් දුන්නා කෘෂිකර්ම අමාත්‍යංශේ වැව්දාහ කාරණකෝ වැව්දාහක් තියා හාරිස්පත්තුවේ හාරපු පොකුණක් තියෙනවා නම් අත උසුලා කවුරුරි කියන කොහෙද තියෙන්නේ? එමන්නේ ඇනිකට් එකක් අමුණක් කානුවක් කොහෙද හැරුවේ? එකක්වත් නැහැ. හැබැයි මහ ලොකු කෘෂිකර්ම ඇමති කුකුල් පැටියෙක් ජීවීපී කාරණම් ගත්ත හාරිස්පත්තුවේ කවුද ඉන්නේ? හරක් පැටියෙක් බඳපු දෙනක් කොහෙද තියෙන්නේ? කොවිඩ් කාලේ තමන්ගේ පාක්ෂිකට බත් පැකට් එකක් වතුර බෝතලයක් කොවිඩ් කාලේ පැනඩෝල් පෙත්තක් අඩුම තරමේ කොත්තමල්ලි ටිකක් අම්බලා දීපු ජීවීපී කාරෙක් කොහෙද මේ හාරිස්පත්තුවේ ඉන්නේ? එහෙම නැහැ. ඒකාට හැංගෙනවා, අනිත් කාට එළියට එනවා, කැටේ හොල්ලනවා, තන්දෙදි ස්ටේජ් ගහනවා, ඊට පස්සේ පැරදුනම පාර්ලිමේන්තුව ගිනි තියන්න උත්සාහ කරනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා තව පැය 24ක් පරක්කු වුණා නම් පාර්ලිමේ රටේ අගමැති ධූරය බාර ගන්න. අද පාර්ලිමේන්තුවත් අලු කරලා ඇෆ්ගනිස්තානයේ දෙවනි නොවන, බංග්ලාදේශයේ නොවන දෙවනි නොවන, අද කැරලි කරුවන්ගේ රස්තියාදු කරුවන්ගේ පාලනයක් මේ රටේ ඇති වෙනවා. එමුනා අපි කල්පනා කරලා බලන්න ඕනේ. අපි ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කරන වැඩේ කරලා පෙන්නපු කරලා පුරුද්ද තියෙන අවුරුදු දෙකකට කලින් අඩිය තිබිච්ච රට දැන් මේ තත්ත්වයට ඔසවලා තිබුණු මිනිහට මේ ඉතුරු ටික ගෙනියන්න දෙනවද? නැතිනම් පාර්ලිමේන්තුව ගිනි තියන්න හදන, නැතිනම් කරපු අමාත්‍යංශය අසාර්ථක වෙච්ච කයිවාරු විතරක් ගහන 21 වෙනිදා වෙනකන් කයිවාරු ගහලා 22 වෙනිදා උදේට උඩ බලියගෙන ඉන්න නායකයෝ මේ රටේ ජනාධිපති කෙරුවොත් නැවත අපිට වන්දි ගෙවන්න වෙනවා කියන කාරණේ අපි හොඳට මතක තියාගන්න අවශ්‍යයි. හමුදා සොල්දාදුවෙක් වෙලා ආරක්ෂක ලේකම් වෙලා මේ රටේ ජනාධිපතිවරයාගේ සහෝදරයා වෙච්ච නායකයෝ අපි පත් කරලත් පළපුරුද්ද නැති නිසා අපේ ආන්දෝලනේ අවුරුදු දෙකෙන් යන්න වුණා නම් මේ කිසිවක් නැති අය මේ පුරට ආවොත් මාස 6ක් යන කලින් මේ රටේ මිනිසු ගහලා එළවනවා කියන එකත් අපි හොඳට මතක තියාගන්න අවශ්‍යයි. ඊට වැඩිය මම දීර්ඝව කතා කරන්නේ නැහැ. අපි හොඳට මතක තියාගන්න ඕනේ අපි හැමදාම ඡන්ද දෙනකොට රැල්ලට අපි ඡන්ද දුන්නත් ඡන්ද දවස වෙනකන් අපේ මිනිහා දිනවන්න උත්සාහ කෙරුවත් දින්නර පහුවදා ජනාධිපතිකම කරන්න පුළුවන්ද කියලා අපි කවදාත් කල්පනා කරන්නේ. ඒක අපිට ගිය සැරේ අපි ඉගෙන ගත්ත හොඳ පාඩම. ඒ නිසා තමයි අද මහනුවර දිස්ත්‍රික්කයේ අපි සියලුම දෙනා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද මේ වේදිකාවේ ඉන්නවා. සමගි ජන බල වේගය අද මේ වේදිකාවේ ඉන්නවා. CWC එක අද මේ වේදිකාවේ ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද මේ වේදිකාවේ ඉන්නවා. ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට 21 වෙනි දැන් පසුව
මැතිවරණ දවසෙන් පසුව මේ රට දිද්දුවවන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා බැවින් අපි සියලු දෙනා එතුමාත් එක්ක අත්වල් බැඳගෙන එතුමා දිනවනතුරු අපි මේ සරණ ගෙනියනවා කියන පොරොන්දුව තමුන්නාසන ලබා දෙමින් ඒ සඳහා අපිත් එක්ක පෙළ ගැහෙන්න කියන ඉල්ලීම කරමින් සිදුනාරම ජය වේවා දරදාසමුගේ පීර ලැබේ ප්‍රාර්ථනා කරමින් කතා අවසන් කරනවා බොහොම ස්තුතියි.